ගරු කටයුතු නායක හඳුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ දැනට මාස ගානකට පෙර ඉඳලා සතිපතා පවත්වන දහම් වැඩමුළුවේ ඒ බදාදා දිනය නායක හඳුන් වෙන් කරගෙන තියෙනවා භාවනා සම්බන්ධව දේශනාවක් හා සතිපට්ඨාන භාවනාව කරන අයගේ ප්‍රායෝගික ගැටලු විසඳා දීම වෙනුවෙන් අදත් එවැනි දවසක් මේ දේශනා මාලාව තුළම සතර සතිපට්ඨානය සම්බන්ධවත් සතර සතිපට්ඨානය මගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය ධර්මානුකූලව පැහැදිලි කරගෙන ආවා. ගිය සතියේ පැහැදිලි කරපු ධර්ම කරුණු අන්තර්ගත වෙන්නේ චිත්තානුපස්සනාවට. චිත්තානුපස්සනාවේ ධර්ම කාරණා සම්බන්ධවයි. අපි මතක් කළා ගිය සතියේ මේ සංසාරගත සත්‍යයට බුදුහාමුදුරුව ලබා දෙන සංසාර විමුක්තිය චිත්ත ස්වરૂපය. සංසාර විමුක්තිය කියන්නේ භෞතික ස්වરૂපයක් නෙවෙයි චිත්ත ස්වરૂපය. සංසාර විමුක්තිය ලැබෙන සිත හඳුන්වලා දීලා තියෙන්නේ විමුක්ති සිත වශයෙන් තමයි බුදුහාමුදුරුවෝ. දැන් චිත්තානුපස්සනාව තුළ පැහැදිලි කරන සිත් 16 15 වෙනි සිත තමයි විමුක්ති සිත. ඒ වගේම මේ සිතක හටගන්නේ දේවල් ධම්ම. විමුක්තිය කරා යන සංසාරගත සත්වයා, එහෙම නැත්නම් විමුක්තිය කරා යන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා මේ විමුක්ති සිත ලබා ගන්නකොට ඒ විමුක්ති සිතට අනුකූල ධම්ම නැත්නම් චෛතසික ස්වરૂපයන් පුහුණුවකින් ලබා ගත යුතුයි. බලෙන් ලබා ගන්න බෑ. ඒ පුහුණුව තමයි සතරාතිපට්ඨානය කියන්නේ. දැන් විමුක්ති සිතක අන්තර්ගත ධර්මකාරණා පෙළ ගැස්ම නැත්නම් විමුක්ති සිතක අන්තර්ගත ධම්ම පෙළ ගැස්ම තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. දැන් අපි මේ කතා කරන්නේ චිත්තානුපස්සනාව ගැනයි. ධම්මානුපස්සනාවේ අන්තර්ගතය එතකොට විමුක්ති සිත නිර්මාණය වෙන ධම්මවල හැසිරීම රටාවයි. විමුක්ති සිත නැතුව පහළ වෙන අනික් සිතක ඉඳලා, මෙතන අනික් සිතක ඉඳලා කියන්නේ අර කාමාවචර සිත්වල ඉඳලා නෙවෙයි, මහත්ගත සිත්වල. විමුක්ති සිත නැතුව පහළ වෙන මහත්ගත සිතේ ඉඳලා ධම්මවල හැසිරීම් රටාව තමයි ධම්මානුපස්සනාව තුල අන්තර්ගත වෙන්නේ. දැන් අපිට ධම්මානුපස්සනාව නෙවෙයි මේ පැහැදිලි අපි පැහැදිලි කරගෙන යන්නේ චිත්තානුපස්සනාව. ඒක නිසා මේ චිත්තානුපස්සනාවට අන්තර්ගත ධර්ම කරුණු ඉගෙන ගැනීම තුල ඒ කරගෙන යන භාවනාව වැඩියෙන් දියුණු වෙනවා නෙවෙයි වෙන්නේ, භාවනාව කරගෙන යන කෙනා ශ්‍රාවකයා තමන් විසින් කරන වැරදි ටිකක් අඩු කරගන්න පුළුවන්. එතකොට ධර්මය නොදැනුවත්කම උඩ අපිට භාවනාව තුළ සිදුවන වැරදි වැඩි වෙනවා. ධර්මයේ දැන ගැනීම තුළ ඒ කරන වැරදි අඩු කරගන්න පුළුවන්. දැන් එන්නේ තේමාව යටතේ තමයි අපි මේ ධර්ම කරුණු කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ ධර්ම කරුණු ඉගෙනගෙන සතිපට්ඨානයක් වැඩෙනවා. සතිපට්ඨාන එක අනුපස්සනාවක් වක් කාය අනුපස්සනාව වැඩෙනවා, නැත්නම් වේදනානුපස්සනාව වැඩෙනවා, චිත්තානුපස්සනාව වැඩෙනවා, ධම්මානුපස්සනාව වැඩෙනවා කියන පැහැදිලි කිරීමක් නෙමෙයි මේ කරන්නේ. තමන් ඔය භාවිතා කරන අපි කියා දුන්න භාවනාවක් වන
සක්මන් භාවනාව වුණත් හරියට කරගෙන යනවා නම් මේ අනුපස්සනා වැඩෙනවා. හැබැයි හරියට කරගෙන යනකොට තමන්ගේ තියෙන ධර්මයේ ගැන වැරදි දැනීම හෝ නොදැනුවත්කම. මේ ධර්මයේ ගැන නොදැනුවත්කම ලොකුවට බලපාන්නේ නැහැ. වැරදි ලෙස දැන ගැනීම භාවනාවට හානි ලෙස බලපානවා. භාවනාවට බාධකයක් වෙනවා. එතකොට මේ වැරදි ලෙස දැන ගැනීම හෝ නොදැනුවත්කම ධර්මයේ පිටම නොදැනුවත්කම නැති කරගන්න වැරදි ලෙස දැනගැනීම නැති කරගන්නත් ධර්මයේ ගැන නොදැනුවත්කම නැති කරගන්නත් උදව් වෙනවා ධර්ම ශ්‍රවණය. එන්නේ ධර්ම ශ්‍රවණය ධර්මයේ ගැන ඉගෙන ගැනීමට උදව් වෙන හින්දා ඒ උදව්ව තමන් කරගෙන යන භාවනාවට ප්‍රායෝගිකව කරන වැරදි අඩු කරගන්න උදව් වෙන හින්දා තමයි අපි මේ පැහැදිලි කිරීම සිදු කරගෙන යන්නේ. ඒකට අනුගත ධර්ම කරුණු තමයි අපි පැහැදිලි කරන්න උත්සාහ ගන්න. දැන් මේ විමුක්ති සිත 15 වෙනි සිතයි. මේ අංකයක් කිව්වට විමුක්ති සිත අනිකුත් සිත වලට වෙනස් එකක්. ඒක විමුක්ති සිත තුලින් විමුක්ති සිත මගින් සංසාරයක් හද නිර්මාණය වෙන්නේ නැහැ. අනිකු සියලුම සිත් මගින් සංසාරයක් නිර්මාණය වෙනවා. සිද්ධාසයෙන් විමුක්ති සිත හැර අනිකු සිත් 15 මගින්ම සංසාරයක් කුමන හෝ සංසාරයක් නිර්මාණය වෙනවා. මහග්ගත සිත ගත්තොත් කාමාවචර ඉක්මවපු රූපාවචර සංසාරයක් නිර්මාණය කරනවා. සෞත්තර සිත ගත්තොත් කාමාවචර ඉක්මවපු රූපාවචර සංසාරයන් නිර්මාණය කරනවා. ඒ වගේම සමාහිත සිත ගත්තොත් කාමාවචර ඉක්මවපු රූපාවචර සංසාරයන් නිර්මාණය කරනවා. ඒ වගේම අපි ගත්තොත් වීත රාග සිත ගත්තොත් කාමාවචර කාම සුගති සංසාරයන් නිර්මාණය කරනවා. වීත මෝහසිතත් කාම සුගති සංසාරයන් නිර්මාණය කරනවා. වීත දෝෂසිතත් කාම සුගති සංසාරයන් නිර්මාණය කරනවා. අර අපි කියපු අකුසල් සිත් නිර්මාණය කරන්නේ කාම දුගති සංසාරය. එහෙනම් මේ සංසාරගත ස්වરૂපය දිහා බැලුවම මේ සිත් එක්ක සම්බන්ධයක් තියෙන බගත් ඒ වගේම මේ සිත්වල හටගන්න ධම්ම මේවට මූලික වන බවත් ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. ඒ මූලික වන ධම්ම වලින් විශේෂයෙන්ම මූල දෙකක් ගැන පැහැදිලි කරා. කුසල මුල් හා අකුසල් මුල් කියලා. මේ අකුසල් සිතක් පහළ වෙනකොට අනිවාර්යයෙන්ම අකුසල් සිතෙන් ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් පෝෂණය වෙනවා. අනිකුත් කුසල් සිත් පහළ වෙනකොට කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්. අලෝභ අද්දේශ අමෝහ කියන කුසල මුල් පෝෂණය වෙනවා. මේක තමයි සංසාරයට එකතු වෙන්නේ. සංසාර නිර්මාණය වෙන ක්‍රමය. හැබැයි මේ විමුක්ති සිතේ කුසල් මුල් පෝෂණය වීමක් හෝ අකුසල් මුල් පෝෂණය වීමක් වෙන්නේ. අකුසල් මුල් වලින් නිර්මාණය කරන කිසිම ධම්මයක් විමුක්ති සිත තුළ තියෙන්න බෑ. හැබැයි කුසල් මුල් වලින් නිර්මාණය කරන ධම්ම විමුක්ති සිත තුළ තියෙන්න පුළුවන්. නමුත් ඒ ධම්ම මගින් අකුසල් මුල් පෝෂණය වෙන්නේ නෑ. ඒකෙන්ද මේවා ලෝකෝත්තර ඉගෙන සංසාර විමුක්තිය ලබා දෙන සිතකින්. දැන් අපි අද දවසේ මේ පැහැදිලි කරන්න යන්නේ මේ භාවනාවට වැදගත් වන මේ විමුක්ති සිතට බාධක ධර්ම 10ක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ විමුක්ති සිත මේ ශ්‍රාවකයාට ලබා දෙන්නේ නැහැ මේ බාධක ධර්මතා 10. ඒතර ධම්ම වල මුල් දෙකයි තියෙන්නේ. එකක් අකුසල් මුල්, අනික කුසල් මුල්. එහෙනම් මේ
විමුක්ති සිතට බාධා පමුණුවන්න විමුක්ති සිතක් ඇති කරගන්න ශ්‍රාවකයෙකුට ඉඩ දෙන්නේ නැති ධම්ම 10 තමයි මාරපාක්ෂික ධම්ම කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ මාරපාක්ෂික ධම්ම කියලා මේ විදිහට පැහැදිලි කරන්නේ මේ සිද්ධාසය ගත්තොත් මේ මාරපාක්ෂික ධර්ම 10 මාරපාක්ෂික ධම්ම 10 විමුක්ති සිත තුල නැහැ. නමුත් ඉතිරි සිත් 15 ගත්තොත් ඒ සෑම සිතකම උදව්කාරය වෙනවා මේ මාරපාක්ෂික ධම්ම 10. 10ම උදව් වෙන සිතුත් තියෙනවා 10න් කොටසක් උදව් වෙන සිත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මාරපාක්ෂික ධර්ම 10ම උදව් වෙන සිතක් 10ම උදව්වට ගන්න පුළුවන් සිතක් තමයි පළවෙනි සිත. සරාග සිත, රාග සහිත සිත. ඒ වගේම මාරපාක්ෂික ධම්ම 3ක් හරි අනිවාර්යෙන් උදව්වට ගන්න සිත තමයි මහග්ගත සිත. ඒ වගේම සවුත්තර සිත, අනුත්තර සිත, ඒ වගේම සමාහිත සිත, මේවැ මාරපාක්ෂික ධම්ම 3ක්වත් අනිවාර්යෙන් උදව්වට අරන් තියෙනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය ජීවයක මිනිසෙක් ගත්තොත් මේ මාරපාක්ෂික ධම්ම 10ම උදව්වට අරගෙන තමයි අපේ සිත් ඇති වෙන්නේ වැඩි හරියක්. ඒක එක දෙයක්. ඊළඟට මේ මාරපාක්ෂික ධම්ම කියන ඒවා කුසල් මුල් වලිනුත් ඇති කරන ඒවා තියෙනවා, අකුසල් මුල් වලිනුත් ඇති කරන ඒවා තියෙනවා. අවසානයේදී බැලුවම කුසල් මුල් වලින් ඇති ගන්න මාරපාක්ෂික ධර්ම වැඩි. දැන් අපි මේ දේශනාවේදී ඉගෙන ගත යුත්තේ අපි ළඟ දැනට තියෙන අපිට මේ ජීවත් වෙන්න උදව් වෙන මාරපාක්ෂික කියන එකේ තේරුම අපේ සංසාරයක් හදන්න උදව් වෙන කියන එකයි, සංසාර විමුක්තියට හතුරු වෙන. ඒතර සංසාරයේ හදන්න උදව් වෙලා සංසාර විමුක්තියට හතුරු වෙන දේ තමයි බුදුහාමුදුරුව මාරපාක්ෂික ධම්ම කියන්නේ. දැන් මේවා අපිට මේ වෙලාවේ වුණත් මේ බණ අහන්න සමහර මාරපාක්ෂික ධම්ම උදව් වෙනවා. ආමිස පින්කම් කරන්න මාරපාක්ෂික ධම්ම උදව් වෙනවා. ඒ වගේම දානයක් දෙන්න මාරපාක්ෂික ධම්ම උදව් වෙනවා. සීල් රකින්න මාරපාක්ෂික ධම්ම උදව් වෙනවා. සමත භාවනා කරන්න මාරපාක්ෂික ධම්ම උදව් වෙනවා. ඒ 10ම උදව් නොවුනට ඒ එක එක මට්ටමේදී මේ මාරපාක්ෂික ධර්ම දානයට, ඒ ආමිස පින්කමට, සීලයට, සමත භාවනාවට උදව් වෙනවා. දැන් නමුත් මේ මාරපාක්ෂික ධර්ම උදව්වක් නැතුව ලැබෙන මාරපාක්ෂික ධර්ම යටපත් වෙලා ලැබෙන දස මාර සේනාවම යටපත් වෙනවා කියලා ධර්මයේ කියන මේ මාරපාක්ෂික ධර්ම 10ම යටපත් වෙලා ලැබෙන සිත තමයි විමුක්ති සිත. එහෙනම් විමුක්ති සිතට පමණක් මේ මාරපාක්ෂික ධර්ම 10ම විරුද්ධ වෙනවා. එහෙමනම් ඔය සතිපට්ඨාන භාවනාව කියන එක කාට හරි මේ විදිහට පැහැදිලි කරාට ධර්මානුකූලව වැරද්දක් නැහැ. මේ සතිපට්ඨාන භාවනාවෙන් මොකද වෙන්නේ? තමන් කරන සතිපට්ඨාන භාවනාවකින් අවසාන ප්‍රතිඵලය මොකද්ද? තමන් ළඟ තියෙන මාරපාක්ෂික ධර්ම 10 යටපත් කිරීම කියලා කිව්වොත් ඒක ධර්මානුකූලව නිවැරදි. මොකද මේ භාවනාවෙන් සතුටපත් බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂාව තුල අන්තර්ගත භාවනාවලින් බලාපොරොත්තුව සියලුම මාරපාක්ෂික ධර්ම යටපත් කිරීමයි. තව මේ මාරපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්නකොට මේවා ධම්ම කියලා අමතක කරන්න එපා. ධම්ම කියන්නේ සිත තුල හටගන්න දෙයක්. එහෙනම් සිතක් නැති තැන මාරපාක්ෂික ධම්ම හටගන්න බෑ.
ඒ වුණාට පසු කාලේ ඉනව බුදුහාමුදුරු දේශනා කරන ධර්මය වෙනස් වෙනවා. දැන් මේ මාරපාක්ෂික ධර්ම මාර සේනාවක් විදිහට බුදුහාමුදුරු පෙන්නවා. සේනාවක්. එතකොට එක ධම්මයක විවිධ ස්වરૂප තියෙනවා කියන එකයි මේකේ අර්ථය. එතකොට මාර පාක්ෂික එක ධර්මයක විවිධ ස්වરૂප වලින් නැගිහිටින්න පුළුවන්. මේ විවිධ ස්වરૂපය වලින් නැගිහිටින හින්දා අර යුද සේනාවක වෙන වෙනම යුදපටවේ ඉන්න හින්දා එක එක හමුදා කණ්ඩ තියෙන හින්දා මේ මාර පාක්ෂික එක ධර්මයක් සේනාවක් විදිහට ධර්මයේ හඳුන්වනවා මාර සේනාව. මේ මාර සේනාව එතකොට ආකාර 10කින් තමයි අපි ළඟ අපේ මනසේ සිතේ සක්‍රිය වෙන්නේ. මේක පහුවෙන්න පහුවෙන්න මේවා ගැන අවබෝධක දැන් අපි ළඟම මේ ධර්ම මාරපාක්ෂික ස්වරූපයෙන් නෙවෙයි අපිට හිතේ මිත්‍රපාක්ෂික ධර්ම කියලා මේ සංසාරය හදන්න මිත්‍ර වෙනවා මේගොල්ලෝ. සංසාර විමුක්තියදී මාර වෙනවා. දැන් සංසාර සකස් කරන්න මිත්‍ර වෙන නිසාවෙන් අපි මේගොල්ලෝ ගැන ඉගෙන ගන්නවක් කැමති නැහැ. මොකද අපි අපේ උදව්කාරයෝ. අපිට හොඳින් ජීවත් වෙන්න උදව් වෙන්නේ මේ මේ මාරපාක්ෂික ධම්ම කියන එක තමයි සංසාරගත සත්‍යයට තේරෙන්නේ. එනිසා වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ සංසාර විමුක්තියට බාධා කරන මේ ධම්ම 10 ගැන පැහැදිලි කරනකොට ඒ පැහැදිලි කරලා ඒ කාලෙදී ඉඳලාම මේක ගැන නොදන්න දැන් ධර්මයේ ගැන පැහැදිලි කරනවා දැන් සාමාන්‍යයෙන් මේ මාරපාක්ෂික ධර්ම මාර සේනාව කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනකොට දැන් චිත්‍රකාරය කාර්යය නැත්නම් කලාකාරය මේ කලාකාරයාට මේක අහුනම එයාටත් මේ මාරපාක්ෂික ධර්ම එකක් වැහිලාම එක මාරයක් වැහිලා මේ 10න් එකක් වැහිලා එයා මේ මාරපාක්ෂික ධර්ම 10 චිත්‍රයට අඳිනවා. ඒක සේනාවක් කියවන්නේ. එතකොට මේ සේන මාරපාක්ෂික ධම්ම සේනාව චිත්‍රකාරයාට එක විදියක්. එයා එතකොට චිත්‍රයට නගනවා. දැන් කවිකාරයෙකුට මාරපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්න ඇහුනම එයා කවි ලියනවා මාරය ගැන. නවකතාකාරයෙකුට මාරපාක්ෂික ධර්ම ගැන අහන්න ලැබුණාම නවකතා ලියනවා. මේ මාරය ගැන. හැබැයි ඒ කවි ඒ චිත්‍ර දැන් කලාකාරයා මාරය ගැන ඇඳපු චිත්‍රය අඳින්නත් ඒ චිත්‍ර ඒ කලාකාරයාට උදව් වුණේ 10 මේ මාරය 10න් එකක්මයි. එතකොට එයාට මේ මාරය 10න් එකක් ඇහිලා තමයි අර චිත්‍රය අඳින්නේ. දැන් මාරය ගැන කවි ලියන අය එතකොට කවි ලිව්වේ කොහොමද? මේ 10න් කීපයක් වැහිලා. මේ මාරපාක්ෂික ධර්ම වල හැටි. නවකතාකාරය කොහොමද මාරපාක්ෂික ධර්ම ගැන නවකතා ලියන්නේ? මේ 10 වැහිලා. දැන් අපිට තියෙන්නේ මාරපාක්ෂික ධර්ම ගැන ඔන්නෝම දැනුම. මේක හුඟක් වෙලාට කවි දැන් චිත්‍රකාරය කියන්නේ මෙයා මේ මාරපාක්ෂික ධර්ම සිතී ඇති වෙන සිතිවිලි නෙවෙයි තවත් සතෙක්කෝ පුද්ගලී. ඒ සේනාවක් කිව්වම සේනාවේ ඉන්නේ දැන් මනුස්ස සේනාව. දැන් සේවන සේනාව කියන පුජ්‍යලෙක ඉන්න එපා. ඒගොල්ලෝ කියනවා එතකොට මේම සේනාව සව සත්තු වර්ගය. දැන් මිනිස්සු එහෙම මාරපාක්ෂික සත්තු විදිහට තේරෙන්නේ නැති වුණාම මේක අමනුෂ්‍ය ගන්නවා. ඒගොල්ලෝ අමනුෂ්‍ය චිත්‍රම් දිනවා. දැන් අපිට ලැබිලා තියෙන්නේ එන්නේ එහෙම දැනුම. මෙන්න මේ දැනුමින් ඉවත් වෙන්න ඕනේ. මේ භාවනා කරනවා නම් බුද්ධ දේශනාව හරියට පිළිපදින්න ඕනේ. උපාසක උපාසිකාව භාවනා කරනකොට සම්පප්පලාප කියන හත්වෙනි අකුසලයේ බහුතරයක් කරන්නේ මේ මාරපාක්ෂික ධර්ම සම්බන්ධව තියෙන අකුසල. ඒ කියන්නේ සම්බන්ධව කියන්නේ මාරපාක්ෂික ධර්ම උදව්වක් නැතුව අකුසලයක් කිසිම අකුසලයක් කරන්න බෑ. නමුත් භාවනා කරන්න ගිහිල්ලා කියන්න කතා මොනවද? අපි මේ භාවනා කරන හින්දා හරියට මාරයන්ගෙන් කරදර.
එතන මාර්යාගේ කරදර කවුද මොනවද වෙන කරදර කියලා ඇහුවම භයානක හීන පේනවා අමුතු සද්ද ඇහෙනවා ඒ වගේම අමුතු ගන්ධ දැනෙනවා ඉන්න බැරි ඉවසන්න බැරි එක එක සත්තු ඇවිදින් තමන්ට හානි කරනවා බෙල්ල මිරි කණ්ඩ හදනවා ඒ වගේම තමන්ගේ ඔය දෙතිස් කුණප එක එක තැන රිද්දවනවා වේදනා ඇති කරනවා දැන් මේ මෙන්න උපාසක උපාසිකාගේ මාර්ය ඔය මාර්ය කවුද ඉගැන්නේ චිත්‍රකාරය බුදුහාමුදුරු ඉගන්නලා නැහැ කලාකාරයෝ ඉගන්නපු මාර්ය ටිකක් ඔය එහෙම මාර්ය සතිපට්ඨානේ වඩනකොට නම් එන්නේ නැහැ ඒකෙන් තව සතෙක් පුජ්‍යලයක් නෙමෙයි මේ බුදුහාමුදුරු දේශනා කරන මාර්ය මෙන අමනුෂ්‍යයෙක් නෙමෙයි මේ මාර්ය මෙන්න මේවා දැනගෙන ඉන්න ඕනේ අමනුෂ්‍යයෙක් හෝ වෙන සතෙක් හෝ නෙමෙයි Tamanට නිවන් දකින්න බාධා කරන මාරපාක්ෂික ධම්ම තමන්ගේම අතීතයේ හුරු කරපු ධම්ම 10ක් දැනට මේ ජීවිතයට උදව් වෙන ධම්ම 10ක් එහෙමනම් සාහිත්‍යයේ මොන දේ කිව්වත් ධර්මානුකූලව සාහිත්‍යයේ වැඩක් නැහැ සත්‍ය ධර්මයේ තුල බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ මාරපාක්ෂික ධර්ම කියලා චෛතසික ස්වરૂපයම්මයි සිතිවිලි ස්වરૂපය ඒවට මාරපාක්ෂිකයි කියලා බුදුහාමුදුරු දුන්නේ මේවා සංසාරයේ හදන්න උදව් වෙනවා සංසාර විමුක්තියට විරුද්ධ වෙන හින්දා මේක තමයි මාර වැඩි සංසාර එක දෙයකට උදව් වෙනවා තව දෙයකට විරුද්ධ වෙනවා එතකොට සංසාරයේ හදන්න උදව් වෙන සංසාර විමුක්තියට හතුරු වෙන ධම්ම මාරපාක්ෂික ධම්ම මේ අර්ථය තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව මේ මාරපාක්ෂික ධර්ම 10 ගැන විස්තර දැනගන්නවා නම් තියෙන්නේ සුත්ත නිපාතේ කියන පොතේ තියෙනවා ප්‍රධාන කියලා සූත්‍රය ආයි සූත්‍රය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ මේ මාරපාක්ෂික ධර්ම 10 බෑ කෙටියෙන් පැහැදිලි කරලා ඉතින්දි පැහැදිලි කරනවා බෝධිසත්වයන්ටත් මේ 10 මේ විදිහටම බුද්ධත්වයේ ලබනකොට විරුද්ධ වුණා සියලුම ශ්‍රාවකයන්ටත් විරුද්ධ වෙනවාමයි මේ විරුද්ධතාවය මේ මාරපාක්ෂික ධර්ම ගැන ශ්‍රාවකේ කරියට ඉගෙන ගත්තොත් දැනගත්තොත් අර චිත්‍රකාරයෝ කවියෝ ඒ වගේම නවකතාකාරයෝ කියන ඒවා පිළිගන්නේ නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළි අරගෙන තමන්ගේ කමඨහන වඩනකොට මේ ධර්මතාවලින් සිදුවෙන හානිය හඳුන ගන්න පුළුවන් ඒ වගේ මේ මායя යටපත් කර ගන්නත් පුළුවන් මෙන්න මේක තමයි ධර්මයේ ඉගෙන ගැනීමෙන් තියෙන වාකි බොරු ඉගෙන ගත්තට මේක ඉම්බෑ මාරපාක්ෂික ධර්ම ගැන බොරු ඉගෙන ගත්ත ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රු වෙනවා කපුවහෝ කට්ටඩිය භවනා කරුවා මම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකකම ගැලපෙන්නේ නැතුව යනවා ඇයි මේ මාරපාක්ෂික ධර්ම තවත් අමනුෂ්‍යය කියලා පිළිගැනීම තුල අමනුෂ්‍යයක ගනුදෙනු කරන අය තමයි ඒගොල්ලෝ බරුවට හදාගෙන තියෙන අමනුෂ්‍යයක ගනුදෙනු කරනවා කියලා විශ්වාස කරනවා දැන් ඒ වගේ දේවල් එතකොට මේ ප්‍රඥා ශික්ෂාවට ගැලපෙන්නේ භාවනාව භාවනා කරලා තමන් අමාරුව වැටෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ අදහස් ඇති කර ගැනීම ඒකත් බුදුහාමුදුරුව පෙන්නනවා එවැනි අදහස් ශ්‍රාවකයන්ට ඇති වෙන්නේ දෙවනි මාර්යාගෙන් දැන් අපිට මේ විදිහට බැලුවම් මම දැන් කෙටියෙන් පැහැදිලි කරේ මේ මාරපාක්ෂික ධම්ම කියන්නේ මොනවද සිතේ ඇති වෙන සිතක ඇති වෙන සිතිවිලි මාරපාක්ෂික ධම්ම නැති ධර්ම 10ක් තියෙනවා ධම්ම නැති සිත තමයි මේ සිද්ධාසයෙන් විමුක්ති සිත විමුක්ති සිත හැර අනික් සිත 15 තුලම මේ මාරපාක්ෂික ධර්ම 10 හෝ එයින් කොටසක් හෝ අනිවාර්යෙන් අන්තර්ගතයි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ආලාර කාලාම රූපාවචර ධාන මට්ටමේ ඉන්නකොට ධානයකට සමවැදිලා ඉන්නකොට ඒක මේ සිද්ධාසයෙන් බැලුවොත්
අන්තර්ගත වෙන්නේ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන මට්ටම සමාහිත සිතටයි. මේ සමාහිත සිතක් ලබා දෙන්න මාර්යෝ 3 දෙනෙක්ගේ උදව් ඕනේ. මාර්ගපාක්ෂික ධර්ම 3ක් අන්තර්ගත වෙලා තමයි රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන ලැබෙන්නේ. හැබැයි 10ෙම අන්තර්ගත නැහැ. 10ෙන් 7ක් විතර යටපත් වෙලා. දැන් එතකොට දැන් අපි සාමාන්‍ය ජීවත් වෙනකොට අකුසල් සිත් සිදු වෙන වෙලාවක ওই මාර්ග 10 ගේම් බලයට නතු වෙලා අපි. එhmenan මාර්ග 3 දිනෙක්ගේ බලයට නතු වීමක් වගේ එකක් තමයි රූපාවචර ධ්‍යාන මට්ටම්. දැන් මේවා ධර්මානුකූලව ඉගෙන ගන්න වෙනවා. දැන් ඒක නිසාවෙන් අපිටත් මේ මාර්ගපාක්ෂික ධම්ම ගැන ඉගෙන ගන්න යනකොට ඉස්සෙල්ලාම සිදු වෙනවා මේ මාරපාක්ෂික ධර්ම නම් කරන්න. ගණනින් 10යි. ඒ 10 නම් කරන්න දැනගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ අනුපිළිවෙලකට මේවා නම් කරලා තියෙනවා. ඒ පළවෙනි මාරපාක්ෂික ධර්මයේ තමයි කාමය. පළවෙනික කාමය. දෙවෙනි මාරපාක්ෂික ධර්මයේ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අරතිය. අපි පැහැදිලි කරගමු මොනවද මේවැ ධම්ම ස්වરૂපය කියලා. දෙවෙනි එක අරතිය. තුන්වෙනි මාරපාක්ෂික ධම්මය සාපිපාසාව. මේ අපිට ඇති වෙන කුසගින්නහා පිපාසය කියන එක. මේකත් මාරපාක්ෂික ධම්මයක් විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. තුන්වෙනි මාරපාක්ෂික ධර්මය සාපිපාසාවයි. හතරවෙනි මාර්ගපාක්ෂික ධම්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පරයේෂණ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නෙමෙයි. පරයේෂණ තෘෂ්ණාව. මෙන්න හතරවෙනි මාර්ගපාක්ෂික ධම්මය. මේ තෘෂ්ණාවත් ධම්ම. එතකොට පරයේෂණ තෘෂ්ණාවත් ධම්ම. සිත තුළ හටගන්නේ දේවල් මේ. පස්වෙනි මාර්ගපාක්ෂික ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තීන මිද්දේ. තීන මිද්දේ. අපි තීන මිද්දේ කියන එක අර මිද්ද සිත තුළ අන්තර්ගත ප්‍රකට ධම්මේ තීන මිද්දේ. මෙන්න මේක තමයි එතකොට පස්වෙනි මාරපාක්ෂික ධම්මය. හයවෙනි මාරපාක්ෂික ධම්මය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බිය. බය කියන එක. බය කියන ධම්මේ. බය කියන එකක් සිතක් බය කියලා නෑ. සිත තුළ හටගන්නේ චෛතසික ස්වરૂපයකින් තමයි බිය කියන එක සංසාරගත සත්‍යයට එන්නේ. ତେର බිය කියන එක 6 වෙනි මාරපාක්ෂික ධර්මයයි. 7 වෙනි මාරපාක්ෂික ධර්මය සැකය. සැකය කියන එක. මේ විචිකිච්ඡාව කියලා ගන්නේ පාලියෙන් ඒක තමයි සැකය. අටවෙනි මාරපාක්ෂික ධම්මය මකු බව කියලා බුදුහාමුදුරු දේශනා. මකු බව. මකු බව කියන එක අපිට අපි හිතන අර්ථයක් තේරෙන්නේ නැහැ. උඟක් වෙලාවට අපි අහලා තියෙනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී එයා මිනිසු ගැන මිනිසුන්ට සහතික දෙනවා. උපාසක උපාසිකා මහා ගුණමකුවා. මේ මිනිහා මහා ගුණමකුවා. මේ මකු බවේ යන්තම් අර්ථයක් එතන තියෙනවා. ගුණමකුවා කිව්වා. මෙන්න මේ ගුණමකුකම ගේන්න ගුණමකුකම විතරක් නෙමෙයි තව උඟක් જાති ගේන්න උදව් වෙන ධම්මයක් තමයි මකු බව. මේ හත්තේ අටවෙනි මාරපාක්ෂික ධම්මය. නවවෙනි මාරපාක්ෂික ධම්මය හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන නම ලාභ සච්චාර කීර්ති ප්‍රශංසා. මෙන්න මේ ගුණ ටික ගේන්නේ නවවෙනි මාර්ගය. ලාභ සච්චාර කීර්ති ප්‍රශංසා. ඒ කියන්නේ කාට හරි ප්‍රශංසා කිරීම මාර්ගපාක්ෂික ධර්මයක් නෙවෙයි. අපි සංසාරගත පුජ්‍යලයා අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභ සච්චාර කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ ඒ පුජ්‍යලයාට මේ නවවෙනි මාර්ගය වැහුණේ හින්දා. මේ මාර්යා ලහුණ අයට තමයි එහෙම හිතෙන්නේ. ඒ නම විනි මාර්යා.
මේ 10 වෙනි මාරය ගත්තම නම් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේක හැම සත්‍යයටම වැහිච්ච එක. වැහිච්ච මාරේ හැම වෙලෙම වැහිච්ච ස්වરૂපයක් තියෙනවා. කියන්නේ හැම වෙලෙම වැඩ කරන මාරය තමයි 10 වෙනි මාරය. හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ අනුන් පහත් කළා තමන් උසස් කොට සැලකීම. දැන් මේක තමයි 10 වෙනි මාරය. දැන් මේ මාරය වැහිච්ච නැති කිසි කෙනෙක් සංසාරේ ඉන්න බෑ. ඒකේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ මාරයගෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච සංසාරගත සත්වෙක් හොයාගන්න බෑ 10 වෙනි මාරයෙන්. ඒ මාරයගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? එයා කරලා දෙන්නේ මොකද්ද? අනුන් පහත් කළා තමන් උසස් කොට සැලකනවා. දැන් ඒ කියන්නේ මේ වෙලාව ගත්තත් මේ මාරයා මේ 10 වෙනි මාරයා මේ බණ අහන අයට වැහෙනවා. යහුනම හිතෙන්නේ කොහොමද? තමන් ගැන උසස් වීම. මං හොඳින් බණ අහනවා. මට බණ මේ කියන ඒවා හොඳට තේරෙනවා. ඒකේ තේරුම මොකද්ද? මට තේරෙනවා නම් තේරෙන්නේ නැති එකේ ඉන්නු. තේරෙන්නේ නැති පිරිසක් ඉන්නු. එතකොට මේ අදහස් මේ සංකල්පන සිතට එන්නේ ඔන්න ඔය 10 වෙනි මාර්ගය. මේක හින්දා මේවා කුසල අකුසල කියලා ભેදයක් නැහැ. දැන් හොඳට දන් දෙන කෙනා ඔය 10 වෙනි මාර්ගය වැහෙනවා ඉතින්. ගන්න හොඳට දන් දෙන්න බෑ. ඒ අනික් අයට වැඩි හොඳින් මං සැලකිල්ලෙන් වොමනාවෙන් දන් දෙනවා. එතකොට 10 වැහි. 10 වෙනි මාරය වැහිලා. එහෙනම් මේ මාරය කියන ඒවා ඇත්තටම සංසාරගතව අපිට මිත්‍ර ස්වરૂපයකින් හිටියට සංසාර විමුක්තියට බුදුහාමුදුර හොයාගෙන තියෙනවා මේ ගොල්ලෝ සතුරු වෙනවා. මේ සතුරයි පරාජය කරන ඒකායන ක්‍රමේ තමයි සතිපට්ඨානෙ වැඩිම. මේ මාර්ය 10ෙන් පරාජය කරන්න බෑ සතිපට්ඨාන භාවනාවකින් හැර වෙන භාවනාවකින්. මේ මාර්ය 10ෙම යටපත් කරන්නේ ප්‍රඥා ශික්ෂාවෙන්. සමාධි ශික්ෂාවෙන් මාර්ය 7ක් දක්වා යටපත් කරන්න පුළුවන්. හරියට භාවනා කිරීම තුල. නමුත් සමාධි ශික්ෂාවෙන් ලැබෙන සමාධිමය ස්වરૂපය ප්‍රතිඵල ධාන රූපාවචර ධාන අරූපාවචර ධාන හැම විටම මාර්ය තුන් දෙනෙක්ගේ නිර්මාණ. ඒ තුන් දෙනා කවුද? අවසානයේ ඉන්නේ තුන් දෙනා. සර රූපාවචර ධාන කියන්නේ ඇත්තටම මකු බව, ලාභ සච්චාර කීර්ති ප්‍රශංසා, ඒ වගේම අනුන් පහත් කළා තමන් උසස් කොට සලකන 10 වෙනි මාර්යාගෙන් හැදිච්ච නිර්මාණය. අරූපාවචර ධානත් එහෙමයි. එහෙනම් මේ මාර්ගපාක්ෂික ධර්මවල අවසාන තුන් දෙනා අපිට ඊටාම හැම විටම මොන භාවනා මොන දේ කරන්න ගියත් පහර දෙනවා භයානකයි. දැන් ඔය අපි මතක් කරේ එතකොට නම් කරන්න මේ මාර්ගපාක්ෂික ධර්ම. ආය නම් කරන්න මතක් කරොත් පිළිවිල ගත්තොත් මෙහෙම වෙන්නේ. කාමයේ පළවෙනි එක, අරතිය දෙවෙනි එක, සාපිපාසාව තුන්වෙනි එක, පරේෂණ තුෂ්ණාව හතරවෙනි එක, තීන මිද්දේ පස්වෙනි එක, බිය හයවෙනි එක, සැකය හත්වෙනි එක, මකු බව අටවෙනි එක, ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා කියන ගුණ ටික තමයි නවවෙනි මාර්ය. ඒව බලාපොරොත්තු වීම. 10 වෙනි මාර්ය කියන්නේ අනුම් පහත් කළා තමන් උසස් කොට සලකනවා කියන මානසික ස්වરૂපිය. මේ ඔක්කොම ධම්ම. මේ මාර්ගාන්තික ධම්මවල ඉගෙන ගන්නතම දැන් මේවා පැහැදිලි කරගෙන යනකොට තව මේවට පොදු ධර්මතා ටිකක් තියෙනවා. පොදු හැසිරීම් රටාවක් තියෙනවා. දැන් මේවෙන් බැලුවම මේ බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙන අනුපිළිවෙල අනුව තමයි ප්‍රබල වෙන්නේ. පළවෙනි මාර්ය ප්‍රබල මාර්යය කාමී. මේ කාමයේ කියන මායයා ප්‍රබල මායයේ ඊගාට ප්‍රබල වෙනවා. අපිට මේ සංසාර විමුක්තිය කරා යනකොට දෙවනුව ලොකුවට සටන් කරන්න වෙන මායයා තමයි අරති
කාමේ නැති තැන බලයට එනවා අරතිය. කාමයයි අරතියයි නැති තැන බලයට එනවා සාපිපාසාව. ඒ වගේ මේකේ අනුක්‍රමයක් වෙන්නේ. දැන් කාමේ යටපත් කරගත්තොත් අපි යම්කිසි විදිහක අරතිය උස්සන්න වෙනවා. දෙවෙනි මාර්ගයා අපේ ගමන නවත්තනවා. මේ විමුක්ති සිත ගන්න දෙන්නේ නැතුව නවත්තනවා. විමුක්ති සිත ළඟා විමුක්ති සිත කරා ළඟා වෙන එක නවත්තනවා අරතිය. දැන් කාමයයි අරතියයි දෙන්නගේම බලය අපි යම්කිසි දෙයකින් මේ දෙන පුහුණුවකින් ඉවත් කරගත්තොත් විමුක්තිසිත ළඟා විමුක්තිසිත ලබා ගන්න ළඟා වෙන්න එකට එරෙහි වෙනවා සාපිපාසාව තුන්වෙනි මාර්ගය මේ තුන් දෙනාම බලෙන් අහිමුනම් යටපත් කරගත්තොත් හතරවෙනි මාර්ගය තනිකර බලයට එනවා පරේෂණ තුෂ්ණාව එතකොට කවුරු හරි ශ්‍රාවකෙක් එයා කමඨහනකින් කාමය අරතිය සාපිපාසාව පරේෂණ තුෂ්ණාව කියන මුල් මාර හතර දෙනා ඒ කමඨහන තුලින් යටපත් කරගත්තෝ මේවා නිකන් හිතල යටපත් කරන්න බෑ කාටවත් හිතන්න මේ මාර්යාගේ බලය වැඩි වෙනවා කමඨහනකින් වෙන්න ඕනේ සමත කමඨහනෙකුනු පුළුවන් ඔය මූලික මාර්ය පහ හත් දෙනා දක්වා යටපත් කරගන්න විපස්සනා කමඨහනකින් පුළුවන් මේක මාර්ය 10ම යටපත් කරගන්න ඒකයි නිවන් දකින්න ඒකායන ක්‍රමයේ කියන්නේ සතිපට්ඨාන. දැන් කවුරු හරි කෙනෙක් සමත භාවනාවකින් හරි සතිපට්ඨාන භාවනාවකින් හරි කාමය අරතිය සාපිපාසාව පරේසන තුෂ්ණාව කියන මාර්ය යටපත් කරගත්තොත් ඒ භාවනාව නවත්තනවා මාර්යාගේ ක්‍රමයේ තමයි භාවනාවේ ඉදිරියට යන්න දෙන්නේ නැහැ. දියුණුවකට යන්න දෙන්නේ නැහැ. නවත්තන්නේ තීන මිද්දේ කියන පස්වෙනි මාර්යය. එතකොට මේ තීන මිද්දේ කියන පස්වෙනි මාර්යය මහා බලගතුයි සංසාර විමුක්තියේදී. සංසාරයේ හදනකොට මේ තීන මිද්දේ එච්චර ප්‍රබල නැහැ. දැන් ওই විදිහට මේ මාර්යෝ බලපෑම ඇති කරන ස්වરૂපය තියෙනවා ඒ කියන්නේ මුල් මාර්යය කාමය කියන එක්කෙනා බලයක් අරගෙන ඒ කාමය කියන මාර්යා වැඩ කරන සිතක් තිබුණොත් දැන් කාමය කියන එක කාම ඡන්දය සක්‍රීය වෙන සිත තමයි පළවෙනි සිත ඒ පළවෙනි සිත නම් කරලා තියෙන්නේ බුදුහාමුදුරෝ සරාග සිත මේ සරාග සිත ඇතුලේ නම් මේ මාර්ය 10 දෙනාටම වැජඹෙන්න පුළුවන් කාමය කියන්නේ පළවෙනි මාර්යය ප්‍රකට වෙනවා අනික් මාර්යෝ ඒ සිත ඇතුලේ ඒගොල්ලන්ගේ බලය පෙන්වන්න නැතුව තනි බලය පෙන්වන්න නැතුව කාමයට උදව් දෙනවා දැන් ඒ වගේ තැනක් අපි බලමු දැන් මාර්යෝ 10යි ඉන්නවා කිව්වේ දැන් කාමය කියන මාර්යාගේ ස්වરૂපය දැනගත්තොත් කාමයේ කියන මායя බුදුහාමුදුරු කාමයේ කියන්නේ මොකද්ද? දැන් කාමයේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ධර්මයේ මේ පංචේන්ද්‍රිය ඇහැ කන නාසය දිව කය මේ පංචේන්ද්‍රිය පිනවීම තුලින් ආස්වාදයක් උපදවන්නේ කාමයයි. දැන් ඇහැ පිනවලා ඇහැට තමන් කැමති රූප බලනකොට ඒකෙන් ආස්වාද ස්වરૂපයක් උපදින ධර්මතාවයේ කාමය. දැන් කනට සද්ද ඇහිලා ඒකෙන් ආස්වාදයක් පිනවෙලා ආස්වාදයක් පිනවෙනවා නම් එතන කන පිනවෙලා ආස්වාදයක් ලබා දෙන්නේ සතුටක්. ආස්වාදය කියන්නේ සතුටක්. ඒ සතුට ලබා දෙන්නේ කාමය. කොහොම මේ කාමයේ කෘත්‍යයන් අපිට ඉන්ද්‍රිය 6 5කට සක්‍රිය වෙනවා. ඇහැ පිනවීම, කන පිනවීම, දිව පිනවීම, නාසය පිනවීම හා කය පිනවීම. මේකට කියනවා මේ ඉන්ද්‍රිය පහම පිනවන එක පංචකාමය. දැන් පංචකාමය කියලා වචනයක් අය දන්නව ධර්මයේ අහලා තියෙනවා. එහෙනම් කාමය කියන්නේ මෙතෙන්දී නිවන් දකින්නකොට කාමේ මාරේ.
කාමයේ මාරේ සංසාරය හදනකොට කාමයේ හොඳ මිත්‍රේ සංසාරේ නිර්මාණය කරන්න දැන් කුසල් පාක්ෂිකවත් කාමයේ සක්‍රිය වෙන ඒ කියන්නේ කුසල් පාක්ෂිකවත් කාමයේ තියෙන අකුසල් පාක්ෂිකවත් තියෙන දැන් අටමහා කුසල් කරන්ඩ උදව් වෙනවා කාමී. ඒක නිසා මේවට කියනවා කාමාවචර කුසල්. මේ කාමාවචර කුසල් වලට කාමී උදව් වෙනවා. හැබැයි ඊට වැඩිය හුඟක් පහත් දේ තමයි කාමාවචර අකුසලය. අකුසලයේ කියන්නේ කාමාවචර විතරයි තියෙන්නේ. යා අකුසලයේ ප්‍රධාන ඉත්ත තමයි කාමී. දැන් මේක දැනගන්න ඕනේ. එතකොට කාමයෙන් කරන කෘත්‍යය මොකද්ද මේ කෘත්‍යය දැනගත්තම තම තමන්ගේ මේ භාවනා සක්මන් භාවනාව කරනකොට මේ භාවනාව නැති කරන විදිහ කාමයෙන් නැති කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් කාමයෙන් කරන කෘත්‍යය දැනගත්තා කාමයෙන් කරන්නේ මොකද්ද පංච ඉන්ද්‍රිය පිනෝල සතුටු වෙන එක ඕක තමයි කාමයෙන් කරන්නේ ඇහැ පිනවනවා පිනවල සතුට වෙනවා. එතකොට ඒ සතුට ලොකුයි ඒගොල්ලන්ට නිවන් දැක්කා වගේ. ඇහැ පිනවනකොට. කන පිනවනකොට ලැබෙන සතුට පළක් අයන නිවන ඒකයි. ඒකට දිව පිනවනකොට ලැබෙන සතුට නිවන්ද වෙනවා. මේ බොරු නිවනක් හදලා දෙනවා. කවුද? කාමී. මේක ආස්වාදයක් කියන්නේ. කාම ආස්වාදි දැන් ඔයදී අපි හිතමු දැන් කාමයේ කාමයෙන් දැන් මේ දැන් කවුරු හරි කෙනෙක් දැන් සතුටු වෙනවා දැන් චිත්‍රපටි බලලා මල් ලතු බලලා දර ඒ මොනවද දැන් සපාරි ගිහිල්ලා මේ භූමිය බලලා පිනවන්නේ මොකක්ද ඇහැ ඇහැ හෝ කන විශේෂයෙන් ඇහැ ඒකෙන් සතුටක් ලබනවා දැන් චිත්‍රපටියේ බලනකොට ඉතාම සතුටක් ගේනවා ඒ සතුට ගෙනාපු ධම්මිය මොකක්ද අර ඒකට නම් කවුරුවත් ඒ සතුට ගේන්නේ දැන් චිත්‍රපටියක් බලනකොට ඒ සතුට ගේන්නේ මෙරිත්‍යාචි කියලා නම් කියන්නේ කවුරුවත් චිත්‍රකාරයෙක් කියන්නේ නැහැ කපු වටඩි කියන්නේ මේක මානව හිමිකමද දැන් මේක මානව හිමිකම තමයි මොකද මිනිස්සුන්ට ළඟ වැඩ කරන ධර්ම කාමයේ කියන ධම්මයේ හිඳ වෙන්නේ මේ කාමයේ කෘත්‍ය ඕක තමයි ඇහැ පිනවීම කන පිනවීම නාසය පිනවීම දිව පිනවීම කය පිනවීම ඕක තමයි කාමයේ කෘත්‍යම් පහ ඕක තමයි පංච කාමයේ දැන් අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් කන පිනවනවා නැත්නම් ඇහැ පිනවනවා ඇහැ පිනවන වෙලාවක් චිත්‍රපටි බලන එක ගැනම හිතන්න. එතකොට පළවෙනි මාර්යන්නේ මේ මෙයාට වැහිලා තියෙන්නේ. පළවෙනි මාර්යන්නේ ඒ චිත්‍රපටි බලලා හරි ටෙලි නාට්‍ය බලලා හරි මොනවා හරි ඇහෙන් පේන දේක ගැන බලලා සතුටු වෙනවා. මේක චිත්‍රපටි වුණත් එකයි මේ ක්‍රිකට් මැච් එක වුණත් එකයි. එක පින වෙනවා නම් සතුට ගේන්නේ කවුද කාමයේ තමයි. නිකෝ ක්‍රිකට් මැච් බලන මේ මිනිස්සු ඉන්නවා මිස බ්‍රාහ්මියෝ නැහැ නේ ක්‍රිකට් ගහන මිනිස්සු බ්‍රාහ්මියෝත් නැහැ. ඒවා ටීවී එකෙන් බලන බ්‍රාහ්මියෝත් නැහැ. ටීවී බලන බ්‍රාහ්මියෝත් නැහැ. ටීවී හදන බ්‍රාහ්මියෙකුත් නැහැ. මොකද මේ කාමී නැහැ ඒගොල්ලෝ. එනම් කාමයේ තියෙනවා නම් මේ වයි වාරණ දේ ඇහැට ප්‍රදර්ශනය වෙන්න හදනවා. ඒවා දැකලා ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ස්වභාව ධර්මයේ තියෙන දේවල් වෙන්න පුළුවන්, ඒවා නවීකරණය කරලා හදලා ලස්සන කරලා ඒවා දිහා බලා ඉඳලා සතුටු කරනවා. මොකද සතුටු කරන්න බෑ නිකන්. බ්‍රහ්මීක් සතුටු වෙන්නේ නැහැ මේකට. මිනිස්සේ සතුටු වෙනවා. මිනිස්සේ ළඟ කාමයේ කියන ධම්මයේ වැඩ කරන්නේ. මෙන්න මේක තමයි කාමයේ. දැන් අපි හිතමු
කවුරු හරි කෙනෙක් චිත්‍රපටි බලන බලලා සතුටු වෙනවා. දැන් සතුටු වෙනකොට ඔන්න දැන් පළවෙනි මාර්යා නෙමෙයි 10 වෙනි මාර්යා කවුද? 10 වෙනි මාර්යා 95 කරලා තමන් උසස් කොට සලකනවා කියන මානසික ස්වરૂපය ළඟා කරන ධම්මතාවය. චෛතසික ස්වરૂපයයි 10 වෙනි මාර්යා. දැන් බලන්න පළවෙනි මාර්යාගෙන් ඇහැ පිනවන මිනිසෙක් ගත්තොත් ඒ මිනිසයාට ඒ ඇහැ පිනවන එකට උදව් වෙනවා 10 වෙනි මාර්යා. කොහොමද උදව් වෙන්නේ? එයා හිතන්නේ මම විතර සතුටෙන් ඉන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නේ. මේ ලෝකේ මිනිසුන්ට චිත්‍රපටියක් හරි බලලා සතුටු වෙන්න බෑනේ. ඒ කියන්නේ මොකද්ද? අනුම් පහච්චල්ලා තමා කුසක් කරනවා. මොකද ඉන්න කාමී ඉන්න. එහෙනම් කාමයට අනුගතව එතෙන්දී 10 වෙනි මාර්යා හැතිරෙනවා. ඔය වගේ 10 වෙනි මාර්යා ඔය අවසාන මාර්ය ටික පිළිවෙලට පළවෙනිම බලය ගන්න මාර්යාගේ ඒ යටතේ ඒගොල්ලන්ගේ ක්‍රියාව සුළුවෙන් කරනවා. දැන් සාපි පාසාව කියන්නේ බඩගින්න තේරෙන දේ 3 වෙනි මාර්යා. බඩගින්න හෝ විපාසය. දැන් බඩගින්න වැඩි වෙනකොට 10 වෙනි මාර්යා ඒක මානව හිමිකමම මේ බඩගින්න විපාසය කියන එක ඇත්තටම මේ ධර්මතාවයේ මානව හිමිකම මිනිසුන්ට ආවේනික කෙනෙකුට අඩුයි කෙනෙකුට වැඩි ඒ වගේ දේවල් මේ හදන්න පුළුවන් මාර්යෙක් නෙවෙයි 3 වෙනි මාර්යා හැමෝටම පොදුයි. ඒ පොදු වුණාට බලන්න බඩගින්න පිපාසය හැදෙනකොට ක්‍රම දෙකකට 10 වෙනි මාර්යා එක්ක මේ 3 වෙනි මාර්යා ගනුදෙනු කරනවා. දැන් හුඟක් බඩගින්න ඉන්න මිනිහේ හිතනවා මට විතර මේවා මං විතර නැත්නම් මෙහෙම බඩගිනි ඉවසන වෙන කෙනෙක් නැහැ උඹලට බෑ. ඒ කියන්නේ බඩගින්න කියන්නේ ඒක දැනෙනවා කියන්නේ මනසට තේරෙනවා සිතට තේරෙනවා කියන්නේ 3 වෙනි මාර්යා. ඒක අරගෙන 10 වෙනි මාර්යා එයා උසස් කරනවා. එහෙම නැත්නම් අර තමන් විසින් අර 10 වෙනි මාර්යා අරගෙන බඩගින්න කියන එක පහත් කරනවා. මේ උසස් කරන එකයි පහත් කරන එකයි දෙකටම එකට වැඩ කරනවා මේ 10 වෙනි මාර්යා. ඒ කියන්නේ පහත් කරනවා කියන්නේ එතනින් තමන් උසස් වෙනවා. මෙච්චර දැන් බඩගින්න ඉන්නවා මේ එයාට හිතෙන්නේ මොකද්ද? හිඟන්න හිඟාන කන මිනිස්සු එහෙම ඕනම මිනිහෙක් මේවා කියනවා. දැන් අපි මෙච්චර බඩගින්න යනවා මෙච්චර මුදල් නදල් තියෙන මිනිස්සු අපි දිහා බලන්නේ. කරුණාව නැහැ. දයාව නැහැ. මෛත්‍රිය නැහැ. ඒ කියන්නේ හිඟන්න ළඟ තියෙනවා. හිඟන්න උසස්. අනික මිනිහා හොඳ නැහැ. ඒක හිඟන්නටත් මේ 10 වෙනි මාර්යා වැහෙනවා. නැතිකම තියෙන්නේ නැතිකම හරහා 10 වෙනි මාර්යා වැහෙනවා. මොකද නැතිකම තිබුණාට එයා හිතන්නේ මොකද්ද? මම තරම් කාරුණික නැහැ මේ ලෝකෙ ඉන්න මිනිස්සු. එතකොට කාර්මික භවෙන් මෛත්‍රියෙන් හිඟන්න උසස් කියලා හිඟන්නට තේරෙනවා. මේක තමයි කාර්මික. ඔක ඉතින් හැමෝටම අදාළයි. දැන් මේ මාර්යව හරි සංකීර්ණයි. මේගොල්ලෝ තනියෙන් වැඩ කරනවා වගේ නෙවෙයි එකතු වෙනකොට. දැන් මම මේ කියා දෙන්නේ කියා දීගෙන යන්නේ. එතකොට මේ එක මාර්යෙක් ගත්තොත් එයා තනිකර බලය ගන්නවා හැම වෙලෙම සිතක. ඒ බලය ගත්තම අනික් මාර්ය ටික එයාට එයාගේ යටතේ තමන්ගේ බලය පතුරවන. දැන් ඒක තමයි සාමාන්‍ය සංසාර ස්වરૂපය. දැන් සංසාර විමුක්තියට යනකොට විමුක්ති මාර්ගය තුල මේ සීල සමාධි ප්‍රඥා මේ ශික්ෂා වඩන්න පුරුදු වෙනකොට මේ මාර්ය ටික ටික විරුද්ධ වෙනවා. සීල ශික්ෂාවට උදව් වෙන මාර්යෙ ඉන්නවා. විරුද්ධ වෙන මාර්ගෙත් තියෙනවා. සතිපට්ඨාන භාවනාවකදී මතක තියාගන්න ඕනේ මේ මාර්ගය 10ම විරුද්ධ වෙනවා. එහෙනම් අපි කතා කරන්නේ අපි කරන අපි පුහුණු වෙන භාවනාව ගැන. එහෙනම් ඒ භාවනාව තුළ සතිපට්ඨාන ඕනම් භාවනාවක් තුළ මේ කාමයේ අරතිය සාපිපාසාව පරේසන තෘෂ්ණාව තීන මිද්දය බිය සැක මකු බව
ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා හා අනුන් පහත් කළ තමන් උසස් කොට සැලකීම කියන මාර්ය 10ම විරුද්ධ වෙනවාමයි. මේ සතිපට්ඨාන භාවනාව දියුණු වෙනවා කියන්නේ මේ මාර්ය 10 යටපත් වූ තැන ලැබෙන සිතටයි. එතන මාර්ය 10 යටපත් වූ තැන තියෙන සිත බුදුහාමුදුරු දේශනා කරන්නේ විමුක්ති සිතයි. ඒ සංසාර විමුක්ති සිතයි. මේ මාර්ය 10 බලපෑම බිඳුව වෙච්ච සිත තමයි විමුක්ති සිත. දැන් විමුක්ති සිත ලබා ගන්න ඉලක්කය කරා යන්න තමයි අපි මේ භාවනාව පුහුණු වෙන්නේ. මේ ඉලක්කය කරා යනකොට හැමදාම දිනපතා මේ භාවනාවේදී මේ එක එක මාර්යා තමන්ගේ මේ භාවනාව කඩා කප්පල් කරලා නැති කරන හැටි තේරුම් ගන්න හැකියාව තිබුණොත් කාට හරි ඒකම තමන්ගේ විමුක්ති මාර්ගය ඉක්මන් වෙනවා. විමුක්තිය ඉක්මන් වෙන දෙයක්. ධර්මය දැනගන්නවා කියන්නේ ඒකයි. දැන් අපිට ඕන වෙන්නේ එහෙනම් මේ මාර්ය 10 දෙනා අපි කරන භාවනාවට මේ සතිපට්ඨාන භාවනාවකට බලපෑම් එල්ල කරන විදිහ මේ මාර්ය අපි දෛනික ජීවිතය තුළ පෝෂණය කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමයි. අපිට එතකොට දෙකක් කර හැකියි. බුදුහාමුදුරුවෝ මේ ධර්ම මාර්ගය තුළ සංසාර විමුක්ති මාර්ගය තුළ ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩීම තුළ කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ මාරපාක්ෂික ධම්ම 10න් දෛනිකව වැඩ ගැනීම අඩු කිරීම. වැඩ ගැනීම අඩු කරනවා. ඒකත් ඕනේ. මොකද හැමදාම වැඩ අරගෙන ඒව නැති කරන්න බෑ. නමුත් ජීවත් වෙන්න බෑ මේ මාරපාස්ක ධර්ම 10න් වැඩ ගන්න නැතුව. ඒවා භාවිතයක් නැතුව. ඒවැ මාරපාස්ක ධර්ම වලින් උදව්වක් නැතුව ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න පුළුවන් එකම එක්කෙනා එහෙම මාරපාස්ක ධර්ම වලින් ධර්ම 10න් එකක්වත් ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් පුජ්‍යලයා තමයි රහතන් වහන්සේ. අනික කිසිම සත්වයකට එහෙම බෑ. මාරපාක්ෂික ධර්ම එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ 10ම හෝ උදව්වක් නැතුව සංසාරගත සත්වයකට පැවැත්මක් නැහැ. මාරපාක්ෂික ධර්ම 10 උදව් නැතුව පැවැත්මක් තියෙන එකම පුජ්‍යලයා රහතන් වහන්සේ පමණයි. එහෙනම් රහතන් වහන්සේගේ කිසිම සිතක මේ මාරපාක්ෂික ධර්ම 10න් එකක්වත් සක්‍රිය වෙන්නේ නැහැ. ඒකයි මාරපාක්ෂික කියන්නේ. මේ මාර්ය ටික යටපත් කිරීම තමයි රහත් වීම. එතකොට මතක තියාගන්න ඕනේ මේ මාර්ය කියන්නේ තවත් සතෙක් පුජ්‍යලයක් නෙමෙයි. තමාගේම සිත තුල හට ගන්න තමන්ම පෝෂණය කරපු තමන්ම දෛනික ජීවිතයට උදව් ගන්න ධර්මතා 10ක්මයි. මේක අමතක කරන්න බෑ. මේ මාරපාක්ෂික ධම්ම ගැන කතා කරන ඉගෙන ගන්න හැම අවස්ථාවකම හිතන පතන හැම අවස්ථාවකම. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ක්‍රම දෙකක්. එකක් තමයි දෛනිකව මාරපාක්ෂික ධම්ම වලින් වැඩ ගන්න ප්‍රමාණය අවම කරන්න. මේ අවම කරන එකට තනි වචනයක් බුදුහාමුදුරුවෝ දෙනවා. අල්පේච්ච වෙන්න. එහෙනම් මහේච්ච වෙනවා කියන්නේ අපි මොකක්ද? ජීවිතයක අල්පේච්ච වීම හා මහේච්ච වීම කියලා දෙකක් තියෙනවා. දැන් මිනිස්සෙක් අල්පේච්ච වෙනවා කියන්නේ මේ මාරපාක්ෂික ධම්ම වලින් වැඩ ගන්න ප්‍රමාණය අඩු වෙනකොට ලැබෙන ප්‍රතිඵලයක්. මහේච්ච වෙනවා කියන්නේ මාරපාක්ෂික ධම්ම වලින් වැඩ ගන්න ප්‍රමාණය වැඩි. එහෙනම් මහේච්ච ජීවිතයක් එක්ක සතිපට්ඨානයේ වැඩිම ඉක්මනින් දියුණුව කරා යන ක්‍රමයක් නෙමෙයි. මොකද මහේච්ඡ ජීවිතය තුළ මාරපාක්ෂික ධම්ම වලින් වැඩ ගන්න ප්‍රමාණය වැඩි. අල්පේච්ඡ ජීවිතය තුළ මාරපාක්ෂික ධම්ම වලින් වැඩ ගන්න ප්‍රමාණය අඩු. බුදුහාමුදුරුවෝ ශාසනය නිර්මාණය කරලා තියෙන්නේ එහෙමයි. මේ මාරපාක්ෂික ධම්ම බලපෑම අඩුම මනුස්සත්වයේ තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ
අරිය වංශය තුලයි. මාර්ගපත්‍ය ධම්ම නෑ නෙමෙයි, ඒවෑන් වැඩ ගන්න නැති අල්පේච්ච භාවයේ උපරිමයේ තියෙන ආර්ය වංශය තුලයි. ආර්ය වංශය කියන්නේ මොකද්ද? ආර්ය වංශය කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ බුදුහාමුදුරන්ගේ පැවිදි ශ්‍රාවකයෙක්ගේ උපරිම සීලයක ඉඳලා, ඒ කියන්නේ සීලයකදී භාවිතා කරන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මෙන්න මේ හතරට සීමා වෙලා ජීවිතය ගැට ගහ ගන්න අල්පේච්ඡ ජීවිතය තුල මේ මාර්ගපාක්ෂික ධම්ම 10න් ප්‍රයෝජන ගන්නව අඩුයි. දෛනිකෝ. ඒක නිසා මේ ගිහි ශ්‍රාවකයාට බුදුහාමුදුරුව මෙහෙම මේ පැවිදි ශ්‍රාවකයාට වගේ අල්පේච්ඡ වෙන්න බෑ ගිහියට. ගිහි කමේම තියෙන මහේච්ඡ භාවයක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රඥා ශික්ෂාව මේ සතිපට්ඨාන භාවනාවක් සාර්ථක කරගන්න ගිහියෙක් බුදුහාමුදුරුව දේශනා කරනවා අල්පේච්ඡ වීම හැමදාම නෙමෙයි. හැමදාම අල්පේච්ඡ වෙන්න ඕන ප්‍රමාණයක් ගැනත් බුදුහාමුදුරු දේශනා කරනවා. නමුත් පෝයට අටසිල් සමාදන් වෙලා ඒ අටසිල් රකින්නවා කියන්නේ අර සිව්පසයට ආසන්න වෙන්න අල්පේච්ඡතාවයකට ගිහියා ලං කරන දවසක්. එහෙනම් මේ පෝයට අටසිල් සමාදන් වීම තුළ ගිහියට පුළුවන් මේ මාර්ගපාක්ෂික ධම්ම 10න් ඒ දවස තුළ ප්‍රයෝජන ගන්නව අඩු කරන්න. මේක පුරුදු වෙන්න ඕනේ. මේ පුරුද්ද වැඩියෙන් තියෙන අයට සතිපට්ඨාන භාවනාව වඩන්න ලේසි. මොකද හේතුව සතිපට්ඨාන භාවනාවකින් සිදු කරන්නේ තමන් ළඟ සක්‍රීය වෙන මාර්ගපාක්ෂික ධම්ම 10 යටපත් වීමයි. දැන් තමන් ළඟ සක්‍රීය වෙන මාර්ගපාක්ෂික ධම්ම 10 යටපත් කරන්න බෑ දෛනිකව කොච්චර හරි වැඩ ගන්නවා නම්. ඒගොල්ලෝ පෝෂණය වෙන ප්‍රමාණය වැඩි. එතකොට සංසාර විමුක්තියක් ගිහියෙක් ලබා ගන්න බුදුහාමුදුරුවන්ගේ ශාසනය තුළ ගිහියක් ගිහි පැවිදි කියලා ශ්‍රාවකයෝ දෙවර්ගයක් ඉන්නවා. මේ ශාසනයේ නිවන් දැකලා තියෙනවා ගිහියෝ. මේ ශාසනයේ නිවන් දැකලා තියෙනවා පැවිද්දෝ. එතකොට මේ ශාසනය තුළ නිවන් දකිනකොට, නිවන් මාර්ගයේ ගමන් කරනකොට, නැත්තම් මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට අල්පේච්ඡ ජීවිතයක් හුරු කර ගැනීම අත්‍යවශ්‍යයි කියන එක බුද්ධ දේශනාවයි. ගිහියට ඒ සඳහා පෝයට අටසිල් සමාදන් වීම අනුදැන වදාලා. හැබැයි ඒකත් මෝස්තරයට සිල් ගත්තොත් ඔය මාර්ග 10 එදාට වැඩියෙන් පෝෂණය කරනවා. ධර්මයේ දැනගෙන සිල් රකින්නත් දැනගන්න ඕනේ. අල්පේච්ඡ භාවයේ රැකෙන්න ඕනේ. ඉතින් ඒක මතක් කරේ ඒ භාවනාවේ හුඟක් අය හිතන්නේ මොකද ඔය දැන් එකම භාවනාව කරනවා, එක්කෙනෙක් දියුණු වෙනවා, එක්කෙනෙක් දියුණු වෙන්නේ. ඒ එක හේතුවක් වෙන්න පුළුවන් තමයි ඒ පුජ්‍යලයාගේ තියෙන මහේච්ඡ භාවය. භාවනා කරන කාලය එක වුණාට, කරන භාවනාව එක වුණාට, වයස සමාන වුණාට වැඩක් නැහැ. පුජ්‍යලයා දෙන්නගේ අල්පේච්ඡ මහේච්ඡ භාව දෙක. එක්කෙනෙක් අල්පේච්ඡයි, එක්කෙනෙක් මහේච්ඡයි. તો අල්පේච්ඡ කෙනාගේ භාවනාව ඉක්මනින් දියුණු වෙනවා. මහේච්ඡ කෙනාගේ භාවනාව ඒ තරම් ඉක්මනින් දියුණු වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රගතියක් භාවනාවෙන් තියෙනවා. අර අල්පේච්ඡ ප්‍රමාණයට අනුගත තමයි අර අයගේ දියුණුව ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ධර්මයේ පැතිකඩ ගොඩක් තියෙනවා. මොකද හේතුව? මේ හැම එකක්ම මේ මාර්ය 10 එක තමයි අපේ ජීවිත ස්වરૂපය රඳාපවතින්නේ. දැන් ඒක නිසාවෙන් අපි මේ මාරපාක්ෂික ධර්ම 10යි මේ කාමයේ කියන එක දැන් මම ටිකක් පැහැදිලි කරා. කාමයේ කියන්නේ පංච ඉන්ද්‍රිය පිනවීම. මේ අර්ථය කියන එකත් අද පැහැදිලි කරගන්න වෙනවා. මේ අර්ථය කියන්නේ කාමයට වැඩිය බලගත්ු මාර්ගය. සැඟවෙච්ච මාර්ගය. මුගක් අයට කාමයේ නෙමෙයි කාමයේ කියන එක හඳුන ගන්න පුළුවන්. කාමයේ යටපත් කර ගන්න පුළුවන්. අරතිය යටපත් කරන්න බෑ.
අර්ථය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ කුමක්ද? අර්ථයෙන් හඳුන්වන්නේ මොකක්ද? අර්ථ කියන්නේ පාළි වචනය. දැන් පාළි අර්ථය නෙමෙයි අපි ළඟ තියෙන අර්ථය මොකක්ද කියලා ඉගෙන ගත්තම තමයි ශ්‍රාවකකම සම්පූර්ණ වෙන්නේ. මේ අර්ථය කියන එක පැහැදිලි කරන්න නිර්වචනය දෙන්නේ ධර්මයේ අදි කුසලයට අකමැති වීම. අදි කුසලයට අකමැති වීම. මේකෙන්ම තේරෙනවා මේ කුසලය එකයි මේ අර්ථය සම්බන්ධ ගොඩා. අකුසලයේ එක නෙමෙයි. දැන් කාමයේ එහෙම නැහැ. කාමයේ කෙලින්ම සම්බන්ධ අකුසලයේ එකයි. පංචේන්ද්‍රිය පිනවීමේ කෘත්‍යයෙන් කෘත්‍යය තමයි කාමෙන් කරන්නේ. අර්ථය කරන්නේ පංචේන්ද්‍රිය පිනවීමක් නෙමෙයි. අර්ථය කරන්නේ අදි කුසලයට අකමැති වෙනවා. දැන් උදාහරණයක් ගත්තම් මෙන්න මේ වගේ එකක්. දැන් නිවන් දකින්න වමනායි කියලා බුදුහාමුදුරන්ගේ කාලේ සමහර ආජීවකයෝ දැන් හරක් වගේ හැසිරුණා. බල්ලෝ වගේ හැසිරුණා. මේක කාමයේ හරහයන එකක් නෙවෙයි. ඒගොල්ලෝ කය පිනවන්න බල්ලෙක් වගේ හැසිරিলা කය පිනවෙන්නේ නැහැ නේ. බල්ලෙක් වගේ කෑවා කියලා කන කය පින ශරීරය පිනවෙන්නේ නැහැ නේ. බල්ලෙක් වගේ නිදාගත්තා කියලා ශරීරය පිනවෙන්නේ නැහැ. එහෙම ලොකෝ හොඳ මෙට්ටියක නිදාගත්තාම නම් පිනවෙනවා. කාමයට ඒක හරි. අරගොල්ලෝ දැන් බල්ලෝ වගේ හැසිරෙනවා. හරක් වගේ හැසිරුණා. ඒ වගේම සීතල වතුරේ බැහැගෙන ඉන්නවා. මොකද මේ නිවන් දකින්න ඉක්මනින් දුක නැති කරගන්න. සංසාර විමුක්තියට. මෙන්න මෙතන තියෙන්නේ අර්ථයයි. අර්ථය කියන්නේ අදි කුසලයට අකමැති වීම. ඒගොල්ල තිරච්ඡාන විද්‍යාවක් මොනවාරි දෙයක් නිවන් දකින්න සුදුසුයි කියලා දිට්ඨියක් අරගෙන තියෙනවා. මේ දිට්ඨියෙන් අහක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා නිවන් මාර්ගය මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් අර්ථය විග්‍රහ කරනකොට මේ බුද්ධ දේශනාව තුළ බුදුහාමුදුරන්ගේ ධර්මය තුළ තියෙන සියලුම කුසල් දැනගෙන ඉන්න ඕනේ. කුසල් වර්ග මොනවද කියලා. කුසල් ගැන වර්ගීකරණයක් තියෙන්න ඕනේ. මේ අර්ථය බලපාන්නේ ඒ විදිහටයි. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා බුදුහාමුදුරුව පෙන්නන ඉහළම සංසාර විමුක්තියට ඒකායන මාර්ගය සතර අතිපට්ඨානෙ වැඩි. එහෙමනම් බුදුහාමුදුරුව පෙන්නන ධර්ම කරුණු වලින් අදි කුසලය සතර අතිපට්ඨානෙ වැඩිමයි. ප්‍රඥා ශික්ෂාවයි. මේ සතර අතිපට්ඨානෙ වැඩිම තුලින් දියුණු වෙන ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදි කුසලය. ඒ කියන්නේ ඊට එහා කුසලයක් නැහැ. අවසාන කුසලය අදි කුසලිය. ඉහළම කුසලය. සතර අතිපට්ඨාන භාවනාවයි. ඒක වැඩිම. මොන අදි කුසලිය. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා ඊට පහළින් තියෙන කුසල්. අදි කුසලයට පහළයි. සතිපට්ඨාන භාවනාව අදි කුසලයේ වෙනවා. දැන් සමත භාවනාව අදි කුසලයට පහළ අවකුසලයක්. නමුත් කුසලයක්. දැන් සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව දිහා බැලුවම ප්‍රඥා ශික්ෂාව අදි කුසලයෙන් ලැබෙන්නේ සමාධි ශික්ෂාව ඊට වැඩිය අවකුසලයකින් ලැබෙන්නේ. මෙන්න මේවා සම්බන්ධයි අර්ථයට. දැන් බුදුහාමුදුරගේ ධර්මයේ තව කුසල් තියෙනවා කාමාවචර. දැන් සමාධිය කියන්නේ රූපාවචර මට්ටමේ කුසලයක්. ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන කුසලයේ ලෝකෝත්තර මට්ටමේ කුසලයක්. ඒකින් අදි කුසලයක්. සමාධි ශික්ෂාව ඊට වැඩිය අවකුසලයක්. සමාධි ශික්ෂාවටත් වැඩිය අවකුසල් ටිකක් තියෙනවා සීලය. සීලයේ විවිධ දේවල් තියෙනවා. පංචශීල රැකීම සීලයේ පහ යටින් අවශ්‍ය අවස්ථාව මූලික අවස්ථාව. පංචශීල රැකීමට වැඩිය අදි කුසලයක් වෙනවා සීලේම අටසිල් රැකීම. අටසිල් රැකීමට වැඩිය අදි කුසලයක් වෙනවා දසසිල් රැකීම සහ ගිහි දසසීලය. ගිහි දසසීලයට වැඩිය අදි කුසලයක් වෙනවා පැවිදි දසසීලය. සාමණේර දසසීලය. සාමණේර දසසීලයට වැඩිය අදි කුසලයක් වෙනවා උපසම්පදා සීලය. එහෙනම් මේ සීලය හැබැයි උපසම්පදා සීලය ගත්තත්
ඊට වැඩි අධි කුසලයක් තියෙනවා සමත භාවනාව. දැන් සීලයට වැඩි අධි කුසලයක් හැම වෙලෙම සමත භාවනාව. සමත භාවනාවට වැඩි අධි කුසලයක් හැම වෙලෙම සතිපට්ඨාන භාවනාව. දැන් සීලයට වැඩි අවකුසලයක් තියෙනවා ආමිෂය. දැන් එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල කුසල් වර්ග අපිට අධිකුසලයේ කියන එකක් තියෙනවා ප්‍රඥා ශික්ෂාව ලබා දෙන සතිපට්ඨාන භාවනාව. ඊට පහළින් තව කුසල් වර්ග තියෙනවා තුනක්. මොනවද? සමාධි ශික්ෂාව ලබා දෙන සමත භාවනාව, සීල ශික්ෂාව ලබා දෙන සීල ආරක්ෂාක සීල් රැකීම. සීල ආරක්ෂා කිරීමට වැඩි අවකුසලයක් තමයි ආමිෂ පින්කම්. දැන් ඔය කුසල් ඔතන තියෙන හතර. බුද්ධ ශාසනය තුළ තියෙන කුසල් හතර තමයි කුසල් වර්ග හතර. කුසල් හතර නෙවෙයි, කුසල් ගොනු හතර තමයි මේ මං කියුවේ. පහළම ගොනුවේ තියෙන ආමිෂ පින්කම්. ඊට වැඩි අධි කුසලයක් වෙනවා සිල් රැකීම. සිල් රැකීමට වැඩි අධි කුසලයක් වෙනවා සමත භාවනාව, සමාධි ශික්ෂාව. සමාධි ශික්ෂාවට වැඩි අධි කුසලයක් වෙනවා ප්‍රඥා ශික්ෂාව, සතිපට්ඨාන භාවනාව. දැන් මනුෂ්‍ය රාවකය ගත්තොත් ඔක දැන් ඊට වැඩිය ඔය අකුසලයේ ගත්තම පහළ තිරච්ඡාන විද්‍යා කියන ඒවා. මේවත් අර්ථයට තිරච්ඡාන විද්‍යා කියලා තියෙන භූත විශ්වාස කේන්දර ඒ වගේ ඒවා ජ්‍යෝතිෂය මේ අර්ථයට දාන්න. අර්ථය හැබැයි අර ආමිෂ පින්කමට පහළ තියෙන අර්ථ ස්වරූප කියනවා තිරච්ඡාන විද්‍යා. දැන් ඔය හුඟක් අයගේ අපි දන්න භාවනා සක්මන් භාවනාව කඩන්නේ තිරච්ඡාන විද්‍යාවලින්. හුඟක් උපාසක උපාසිකාව මොකද තමන් අරතිය කියලා දන්නේ, මේ මායාවේ ඇති දන්නේ. ඒක හිතේ මානව හිමිකම කියලා. ඔය අරතිය හුඟක් අයගේ තමන්ට තේරෙන්නේ මානව හිමිකමක් කියලා. මෙතන කාමීනේ. නමුත් දරුණුම දරුණු මායාව. මේ මායාව විතර හානි කරන වෙන මායාවක් නැති තරම් මූලික භාවනා පුහුණුවේදී. දැන් අපි බලගන්න ඕනේ ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි බලමු ඊගාව දවසේ මේවා තව පැහැදිලි කරලා දෙනවා. අද කෙටියෙන් මේ දෙකෙන් තමන්ගේ භාවනාව මේ අරතිය අරතියෙන් තමන් කරන රක්මන භාවනාව ඊයේ කඩපු විදිය, අද කඩා ගන්න විදිය, හෙට භාවනා කරනකොට කැඩෙන විදිය ඉගෙන ගත්තොත් අනිත් දවසේ මේක මගහරින්න පුළුවන් වෙයි. කාමයේ කියන පළවෙනි මායාවෙන් අද ඊයේ කරපු භාවනාව කඩපු ආකාරය, නැවතුණු ආකාරය, කැඩෙනවා කියන නවත්තන භාවනාව නවතින. පටන් ගන්න පැය ගාණක් කරනවා කියලා හිතලා නවත්තන. මේක තමයි මේ මායාව කරන බලපෑම. මේකයි මායාව කියලා කියන්නේ. දැන් කාමයේ කියන එක බලපාන විදිහ බලමු අපි මේ භාවනාව. මේක දීර්ඝ විස්තරයක් නැතුව සරල තම තම මේ ජීවත් වෙන සමාජය තුළ තමන්ගේ දෛනික ජීවිතය තුළ මේ ඉදිනදා ගන්න භාවනාව කාමයේ කඩන විදිය. මේක කුසල කාමයේ අකුසල කාමයේ කියලා ගන්න නැහැ. මෙතන අකුසල කාමයේ තමයි ගන්නෙ අරතියට වැටෙනවා අර කුසල ටික. ඒ කියන්නේ අරතියට බලපානවා කුසල ටික. කාමයට මෙතන තියෙන්නේ එතකොට අකුසල් ස්වරූපී ටික. දැන් මෙන්න මෙහෙම දැන් හිතන්න මෙන්න මේ වගේ තැන් Tamanටත් උදා වෙනවා, උදා වෙලා තියෙනවා. භාවනාව මේ වගේ තැනකදී නවත්තනවා. විශේෂයෙන්ම ප්‍රබලම වූ දැන් කාමයේ කියන්නේ හැපිනවීම, කනපිනවීමනේ. දැන් අපි භාවනා කරනවා. භාවනාව පටන් ගන්න සක්මන් කරනවා. කවුරු හරි පුජ්‍යලේ, කවුරු හරි උපාසක හෝ උපාසිකාවක් හැමදාම ඔය බලන සතුටෙන් බලන ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි ඔය ජවනිකාවක් තියෙනවා.
ඒක බලපුවම සතුටු වෙනවා. ඒ කියන්නේ ඇහැ පින වෙනවා, කන පින වෙනින්ද සතුටුයි. ඒක හින්දා බලන්නේ අපි. දැන් තමන් සක්මන් කරනවා. සක්මන් කරලා දැන් වෙලාව බලනවා, මතක් වෙනවා මේ වෙලාවට අර වැඩසටහන ඇති නේද? ඒක මතක් වෙනවා. මතක් වුණා හැටි මොකද වෙන්නේ? කමටහන නවත්තලා ඇහැ පිනවන්න කන පිනවන්න යනවා. ඒ කියන්නේ කවුද? පළවෙනි මාරයා තමයි. අත්වල් බැඳගෙන අර තමන්ගේ ඇහැ පිනවන දේ බලන්නේ කියන්නේ. එක්ක ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන්. යන තමන් කැමති සින්දු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිකට් මැච් එකක් වෙන්න පුළුවන්. දැන් ඒ ටික ඔක්කොම මෙන්න මේ වට අයිති නේද? ඔය කාමයේ අරහණේ මේ ටික තියෙන බා අට සිල් ගත්තම හත් වෙනි ශික්ෂාපදයේ කාණ්ඩ දෙකක් තියෙනවා. හත් වෙනි ශික්ෂාපදයෙන් මතක් කරන්න. මං කිව්වේ අට සිල් සම් රැකිනකොට අල්පේච්ච වෙනවා කියලා මිනිස්සු. අට සිල් පද හරියට රැකෙන්නේ නැති විට මහිච්චයි. අටසිල් වල හත්වෙනි ශික්ෂාපදේ වල නාච්ච ගීත වාදික විසුක දස්සන ඔන්න එක කෑල්ලක්. ඒ අනුන්ගේ පැත්ත, තමන්ගේ පැත්ත නෙමෙයි, අනිත් තමන්ට බාහිරව ඉන්න සත්තුන්ගේ පැත්ත. තමන්ගේ පැත්ත මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල, තමන්ගේ දිතිස් කුණප සරස ගන්න එක. දැන් ඔන්න ඔය දෙක, ඔය ඔය ශික්ෂාපදේ අන්තර ඔය රැකෙන්නේ නැති විට ඔය කාමයේ කියන මායයා භාවනාව කඩන පෙලක් අයට මිදුලේ සක්මන් කරනවා. ටෙලිනාට්‍යයේ තේමා ගීතය ඇහෙනකොට සක්මන නවත්තලා කාමයේ කියන මායයා අත්තල් බැඳගෙන සෝපානයේ උඩට එක් යනවා. නැන්න සෝපා උඩට එක් යනවා. සෝපානයේ මොකද මේ? කවුද වැහුනේ? කවුද භාවනාව නැවැත්තුවේ? කාමේ. පෙලක් උපාසකම්මල දැන් හොඳට භාවනා කරනවා. පැයක් විතර භාවනා කරන්න කියලා ලැහැත් වෙනවා. දැන් අර නාච්ච ගීත විසුක දර්ශන නැහැ. පන්සලේ හිල් අරන් ඉන්නේ. භාවනා මධ්‍යස්ථානේ ඇවිදින් ඉන්නේ. ඒ වුණාට එයාට එනවා හත් වෙනි ශික්ෂාපදේ තමන්ගේ කෑලි ටික කොටස. ටිකක් වෙලා යනකොට හිතෙනවා දැන් මන් ටිකක් වෙලා භාවනා කරා, අවුවෙත් හිටියා, මූණ කළු වෙලාද දන්නේ. දැන් භාවනාව නවත්තල යනවා බාත්රූම් එකට. මොකටද මූණ බලන්නේ? බලලා සතුටු වෙන්නේ කවුද එක්ක ගියේ? කාමී. තමන්ගේම ශරීර කොටස් දැකලා තමන්ම සතුටු වෙන්නේ. ඕක තමයි ලොකුම කාම. පින වෙන. දැන් ඔය ඔය විදිහට භාවනාව කරන්න. ඔයිටත් වැඩිය දරුණුයි භාවනා මධ්‍යස්ථාන ආධුනිකයෝ. ආධුනිකයෝ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම දැන් භාවනා කරනවා. හොඳට භාවනා කරනකොට දැන් හොඳින් කමටහනි සතිය පවත්වන්න උත්සාහ ගන්නවා. ටිකක් වෙලා භාවනා කරලා බැලුවම දැන් ශාලාවක නම් ඒ ශාලාවේ යා කරන්නේ මොකද්ද? සක්මන් කරන්නේ. අර එක එක පුවරු ලිපි මොනව හරි දිනවනේ. මොකද මේ ආවල් මේ පින්වතාට පින්පිනිස දූ දරුවන් විසින් සාදා පූජා කරන ලදී කියලා අර ගල් වල කොටලා තියෙන වෙලක් අය වෙලක් අය පිංහන් ගඩොල් වල කොටලා තියෙනවා. ඉතින් ඒවා කවදාවත් පන්සලට ගිහින් ගියවල නැහැ. නමුත් සක්මන් භාවනාවට ගියාම හරි මොනව හරි භාවනාවකට ගියොත් අර පන්සලේ ඒ ශාලාවේ තියෙන හැම ලිපියක්ම දැන්වීමක්ම අකුරක් ගාන ගියෝ ගියෝ ඉන්නවා. මොකද මේ කරන්න? ඒ කියෝන එක හරි සතුටා බලන්න කාමේ. දැන් ටෙලි නාට්‍යයක් නෑ, නාට්‍ය ගීත විසූක දර්ශනත් නෑ. වයසක උපාසකම්මලට වෙන දේ ඒව නෑ. දැන් ඒව පේන්න බෑ. මහලා ගන්ධ විලේපන ඒවත් නෑ. නමුත් අර බැනර් කියෝන එක දැන්වීම් ගියෝ ගියෝ පින වෙනවා. ඒ දැන්වීම් කියවන්න ගිහින් මොකක්ද උනේ?
කමඨාන කැඩුවා. කවුද කැඩුවේ? පළවෙනි මාර්ගය. ඔන්න කාම. එතකොට තව භාවනා මධ්‍යස්ථාන වල ගිහින් එලි මහණ සක්මන් කරනවා කට්ටිය. බලන්න ඕනේ ටිකක් වෙලා සක්මන් කරන විදිහ ඔන්න හොඳින් භාවනා කරනවා. ටිකක් වෙලා ඉන්නකොට උඩ බලාගෙන ඉන්නවා. මොනවද මේ බලන්නේ? කමඨහනේ තියන්න නැතුව මොනවද බලා ඉන්නේ? එයාට පුදුම ලස්සනක් පේනවා කවියන්ට වගේ දැන් කලාකාරයන්ගේ කලා ඥාන පහළ වෙලා. කොහෙන්ද පහළ වුණේ? පහළ වුණේ අර ගහක කොළ හෙලවෙනවා දිහැයි මේ බලයි. පුදුම විදිහට හැපින වෙනවා. වෙනදා ටෙලිනාට්‍ය බැලුවා වගේ හැපින වෙනවා. ගහේ කොළ හෙල වෙනවා දැක්කම් ඔන්න කාමි. ඒ වගේම කුරුල්ලන්ගේ කටහඬ දිහා බලා ඉන්නවා. බැරි වෙලා හරි භාවනා මධ්‍යස්ථානයක සක්මන් කරන උපාසක උපාසිකාව ළඟින් බල්ලෙක් ගියොත් ඔන්න බලහන්න පුළුවන් කාමී හැටි. සක්මන නවත්තලා අර බල්ලා තේන තෙක්මානේ ඇවිදිනකම් බලා ඉන්නවා. එයා පේන්නේ එයා එතකොට භාවනා කරන කෙනාට තේරෙන්නේ කොහොමද? අර බලු කකුල් මාරු වෙන එක පුදුම සතුටක්. එහෙනම් අර ඉවර වෙනකම් ඌ දකින්නේ නැති වෙනකම් බලා ඉන්නේ මොකද? ඔන්න කාමී. දැන් පේනවනේ ඉඳ පළවෙනි මාර්ය සේනාවක් කියලා. මේ සේනාව තමයි ඔය භාවනාව කඩන්නේ. ඒක හින්දා මේවා දැනගෙන හිටියොත් තමන්ට ඊ දවසේ ඔය කාමයෙන් තමන්ගේ භාවනාව පුරුදු වෙන්න ගිය භාවනාව කඩපු තැන් හඳුන ගන්න පුළුවන්. ඒකට ලැජ්ජ වෙන්න එපා. අනේ මං එහෙමනම් කරේ නෑ කියලා බොරු කරන්නත් එපා. හඳුන ගන්න. එහෙනම් ඊගාව හඳුන ගත්තෝ ඊගා දවසේ ඔය ඒ කාම ස්වરૂපයට එන්න බෑ භාවනාව කඩන්න. වෙනත් අලු සේනාවේ ඉන්නවනේ තවය. කාම සේනාවක්. වෙන අයයි. නැත්නම් හැමදාම බොරුව කරන්න වෙනවා. දැන් ඔය විදිහට ඔය මාර්ය 10 මුල් මාර්ය 5 ඉතාම භයානකයි අපේ භාවනාව හදාගන්නකම්. මොකද මේගොල්ලන්ට බලය තියෙනවා. මොකද ඒව පෝෂණය කරපු එක තමයි අපි ජීවත් වෙනකොට කරේ. දැන් පෝෂණය කරපු ලීලාවෙන් නෙමෙයි එන්නේ ඊට වැඩිය පහත් ලීලාවකින්. ඉස්සර අපි හැපිනෙව්වේ හුඟක් ජාති ලෝකේ තියෙන අමුතු දේවල් බලලා. නමුත් ඒ පුරුද්ද කමටහන පුරුදු වෙනකොට කොළයකින් මලකින් වනසතුන්ගෙන් පොඩි සද්දයකින් අර මායя වැඩ කරන්න පටන් ගන්නවා. ඕක තමයි මේ කාම ගුණවල හැටි. කාම සේනාවේ හැටි. දැන් අපිට අදත් දැන් සෑහෙන වෙලාවක් අපි මේ පැහැදිලි කිරීම කරගෙන ආවා. එතකොට එක මායයක් ගැන විස්තර කරා අපි ලබන සතියේ දෙවනි අරතිය කියන මාර්යා තම තමන්ගේ භාවනාවට ලොකුම හානියක් කරන්නේ ඇත්තටම කාමයේ නෙමෙයි. කාමයේ හඳුන ගන්න පුළුවන් වෙයි මේ කියපු කාරණාවලිනු. ඒ ටිකෙන් මිදෙන්න පුළුවන් මේ ඒ කියන්නේ දෛනිකව භාවනා කරන්න. විනාඩි 5 හරි 10 හරි දෛනිකව කරන්න. මේවෙන් මේ කාමයේ ඉක්මනින් යටපත් වෙනවා. ඊට පස්සේ හැබැයි අරතිය යටපත් වෙන එක එච්චර ඉක්මන් වෙන්නේ නැහැ. අපි අරතිය කියන්නේ මොකද්ද කියලා ලබන සතියේ සාකච්ඡා කරමු ඉගෙන ගන්න බලමු. ඉතින් ඒ විදිහට තමයි අපිට භාවනාවේ මාර්ය 10 හඳුන ගන්න වෙන්නේ. ටිකක් පැහැදිලි කරන්න වෙයි, කාලය ගත වෙයි. ඒ වුණත් තමන්ගේ භාවනාවට මේ බලපාන හැටි ප්‍රායෝගිකව කියා දීම තුළ යමකට භාවනාව දියුණු කරගන්න උදව්වක් වෙනවා. ඒක පහසුවක් වෙනවා. එහෙමනම් අද දවසේ මේ ධර්ම කාරණා පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. වෙනදා වගේම මොනවා හරි භාවනා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපි ඒව සාකච්ඡා කරලා වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.